ප්‍රියසත් පරම්පරාවෙන් තවත් බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් අද දවසේදී අපිට සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි ෂනුද්‍රි ප්‍රියසත්. අයිබුවන්. මට මෙහෙම අහන්න ප්‍රශ්නයක් හිතුණා. දැන් අක්කල දෙන්නත් දක්ෂයි, ඔයත් දක්ෂයි. තුන් දෙනාම දක්ෂයි. මේ එකම පවුලේ කෙල්ලෝ තුන් දෙනාම දක්ෂයි. මට මෙහෙම දෙයක් අහන්න හිතුණා. අක්කල දෙන්නට නැති ඔයාට තියෙන දක්ෂතාවය මොකද්ද? එහෙම නැති කියලා කියන්න මම මට එහෙම තේරෙන්නේ නැහැ අතරම නැති කියලා. මොකද මම වැඩිපුරම දක්ෂතාව දැකලා තියෙන ලොකු අක්කගේ. යා තමයි වැඩිපුරම කැරක්ටර්ස් එම කරලා තියෙන්නේ. ඉතින් ඒත් මට ගොඩක් දෙනෙක් දැන් මගේ ඇක්ටිං බලලා කියනවා මගේ අර මූණෙන් දෙන එක්ස්ප්‍රෙෂන් එක ඉතා හොඳයි කියලා. ඉතින් මම දන්නේ අක්කලාට වඩා හොඳයිද කියලා. මම හිතන ඒක මගේ පොඩ්ඩක් හොඳට ඇති. ඒ කියන්නේ අනිත් කටට වඩා මේ ආකර්ෂණයක් වගේ අමුතු එකක්. ඒ එහෙම මං කියන්නේ නැහැ. එහෙම නෙමෙයි ආකර්ෂණයක් නෙමෙයි. දැන් කියන්නේ රඟපාද්දිනත් අර ඩයලොග් එක කියනට අර මූණෙන් දෙන එක්ස්ප්‍රෙෂන් එකක් තියනනේ. ඔව් ඒක ටිකක් හොඳයි කියලා මට කියනවා ගොඩක්. ලංකාවේ මාකට් වෙන්න TikTok ඕනමද? මාකට් වෙන්න නෙමෙයි ඒක එක 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 විදිහට දකින්න අපේ ලංකාවට. හැබැයි ඒක ඉන්ටර්නැෂනලි ගත්තම ඒක ඇත්තටම ලොකු ප්ලැට්ෆෝම් එකක් මිනිස්සුන්ට, කියන්නේ මාකටින් පැත්තරම ලොකු ප්ලට්ෆෝම් එකක්. ඉතින් අපේ අය ඒක දකින්න විදිය හරි වෙනස්. හැබැයි TikTok ඇතුලේ ලොකු දේවල් කරන්න පුළුවන්. මම දැක්ක මේ TikTok වල වාස ඇහෙන ජනප්‍රියයි. මේ කවිදු කියලා බොයි කෙනෙකුත් තවත් එක ඉන්නවා වගේ වගේ ෆිට් එකට. ඔව් ඔව් මගේ ඩාන්සින් පාට්නර් මෙගාස්ටාර්ස් වල අපි දෙන්න තමයි එකට මේ පාර තනක කරන්නේ. ඉතින් එයත් එක්ක මට යව නිතරම හම්බ වෙනවා. දැන් අද උදේත් හම්බ වුණා. ඉතින් අපි නිතරම හම්බ වෙනකොට එයා කියන ඉන්නේ TikTok ඇතුලේ අපි දෙන්න කරමු කියලා. ඉතින් මම නම් ගොඩක් ජොලියට කරන්නේ. හැබැයි ඒක හරහා ඇත්තටම ලොකු ලොකු දේවල් කරන්න පුළුවන්. රයිට් ඕකේ. ඔයා සාමාන්‍ය බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් තෝරගන්නකොට මොන වගේ ලක්ෂණද යාගෙන් බලාපොරොත්තු වෙන්නේ? ලක්ෂණ තුනක්. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අපි සාමාන්‍ය මිනිස්සෙක්ව දැක්කමනේ අපි මිනිස්සෙක්ට කැමැත්තක මැත්ත ඇති වෙන්නේ. ඉතින් පෙනුම සාමාන්‍යයෙන් ඉතින් දැක්කම කැමති හිතන පෙනුමක් තියෙන්න ඕනේ. ඉතින් මා සයික එක 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 පෙනුම වලට කැමති. ඉතින් මං කැමති පෙනුමට ඉන්න ඕනේ. සහ එහෙම එහෙමයි සල්ලි තියනවා කියන්නේ මේ. එහෙම මං එහෙම හිතන්නේ නැහැ. මට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නම් මට එච්චරයි ඕනේ. හැබැයි කොහොමත් මම අර පොඩක් ඉන්ඩිපෙන්ඩන්ට් ඉදිරියට හැදලා තියෙන්නේ. ඉතින් මං සාමාන්‍යයෙන් කාගෙන්වත් යටතේ ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට යා සල්ලි හම්බ කරත් කමක් නැහැ. සල්ලි ගොඩක් තිබුණත් කමක් නැහැ. පොඩක් තිබුණත් නැහැ. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අත්‍තර මේකේ වන් මගේ උඩින් කියන්නේ මුල්ම දේවල් නෙමෙයි මම බලන. හැබැයි පවුලයාත් එක්ක එකමුතු වෙමින් ඉන්න ඕනේ සහ මගේ දේවල් වලට සහයෝගය දෙන්න ඕනේ. දැන් දැනට බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ නේ? නැහැ. මේ දැන් කවිදුත් එක්ක මිල නිසා මට ආන්නේ දුන කවදර දවස කවිදු බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයිද? කවිදු බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයිද නැහැ මගේ බොයි ෆ්‍රෙන්ඩ් නෙමෙයි හැබැයි. කවදර දවසක මැරි කරනකොට ඔයාගේ account එකේ සල්ලි කොච්චරක් තියෙන ඕන කියලා මම හිතන් ඉන්නවා. මගේ ඇයි account එකේ සල්ලි මොකටද බඳින්නේ? يعني ඔයාගේ account එකේ ඔයාට දන්න ඕනේ මම මැරි කරද්දි මට මෙච්චර තියෙන්න ඕන. මං එහෙම නම් හිතලා නැහැ. හැබැයි ඉතින් බඳිනවා නම් නෑ නෑ එහෙම ඇත්තටම කියන්නේ සල්ලි නෙමෙයි මගේ පළවෙනි දේ. ඉතින් සල්ලි වලට වඩා මම හිතන දේවල් අපිට ඊට වඩා දේවල් තියෙන්න ඕනේ අත්‍යවශ්‍ය ජීවිතේ. ඉතින් ඊට ටික එකතු කරගත්ත දවසක බඳි. රයිට් ඕකේ. එහෙනම් ඉතින් මේ යන්න කලින් මට යදුන පොඩි පොඩි මෙහෙම දෙයක් කරන්න. අපි හැමදාම අපිට මේ පොඩි කාලේ මුල අමතක කරන්න එහෙම අමාරු එහෙම දෙයක් අපි තියෙනනේ නේ. පුංචි කාලේ අපි යාළුවොත් එක්ක එකතු වුණාට පස්සේ අපි කරනවා පුංචි තර්ක කරනවා. මට මතක් වුණා ඔයත් මේ කරලාදී අර පොඩි කාලේ අපි කරනවා චූටි ටීචර්ගේ ටූච් චෝච්. ඔව් මට පටන චූටි ටීචර්ගේ චූටි ටෝච් එක. වේගෙන් කියන දහපාරක් කියන වේගෙන් දහපාරක්. හරි. ඔන්න අපි අභියෝගයක් දෙනවා අද දවසේදී හදිස්සියෙන් අල්ලගත්ත ෂනුද්‍රි. හැබැයි අල්ලගත්ත අරින්න බැරි නිසා ටග් ගාලා පොඩි අභියෝගයක් දෙනවා මේ විදිහට. මෙන්න අපි බලමු මේ අභියෝගය මෙයා කොහොමද බාර ගන්නෙ. චූටි ටීචර්ගේ චූටි ටෝච් එක 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 චූටි ටීචර්ගේ ච